අයිබෝවන් ලයිෆ් විත් ඩොගිස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඩොග් කනෙක්ටර්, එහෙම නැත්නම් පපි කනෙක්ටර්, විශේෂයෙන්ම එළවලු වර්ග, පලා වර්ග කන්න අකමැති කනෙක්ටර්. කොහොමද හරියටම බැලන්ස් ෆුඩ් එකක් gedera දීම හදාගන්නේ කියලා. එයාලා ආස වෙන විදිහට. අපි මුලින්ම බලමු මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. चिकन पीकदू समग तीन हमेंट मालू गना पुलवा पड़पू मुरुंगकोल करपींचा वटक कैरट ये वगेम मगे डोकलट बेम अकमेथनी सा मैं बटर स्वाल्पेकोत् यूज करना हर इतकोट मट तवकी अलट चिकन बाविताकोनी कीलेक्ट मेकट हाल मेस बाविताकरा पुलवा हेमनेतना साले लिन्न वगे मालू वर्गे अकना बाविताकरा पुलवा හරි අපි එහෙනම් දැන් මේක හදමු මුලින්ම ඒගොල්ලන්ට කෑම හදන භාජනයේ ලිපේ තියලා ප්‍රමාණයට අපි වතුර එකතු කර ගන්නවා වතුර අඩු කෝප්ප දෙකමාරක් වගේ තමයි මම පාවිච්චි කරන්නේ ඊළඟට අපි අරගත්ත කැරට් ටිකත් වට්ටක්ක ටිකත් සිහින්ව කපා ගන්නවා මම සිහින්ව කපා ගන්න හේතුව තමයි මගේ ඩොග්ස්ලා එළවලු වලට වැඩිය කැමති නැති නිසා මේව පුංචියට කපා ගත්තාම එයාලා නොදැනීම ඒගොල්ලෝ ඒව ආහාරයට ගන්නවා හරි අපි එහෙනම් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා වතුර ටික උතුරනකොට වතුර ටිකක් ඒ කියන්නේ රත් වෙනකොට අපි මේකට එකතු කර ගන්නවා සිහින්ව කපාගත් කැරට් වට්ටක්ක කඩපිංචා බටර් වගේ දේවල් ඒකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන අපි මේක හොඳින් උතුරවා ගන්න ඕනේ. ඒත් එක්කම වගේ අපිට මේකට භාවිතා කරන මස් ටික හරි මාළු ටික හරි එහෙම නැත්නම් හාල් මැස්සු හරි එකතු කරගන්න පුළුවන්. ඉන්පසු මම කරන්නේ මේකට පරිප්පු, ලුණු, අමු පහේත් එකතු කරගන්න එක තමයි. ඔයාලට පුළුවන් නම් ලුණු අමු පහේ වගේ දේවල් අඩුවෙන් එකතු කරගන්න ගොඩක් හොඳයි. ඒත් මගේ ඩොග්ස්ලා කෑම කන්න එච්චර කැමති කට්ටිය නෙමෙයි. ඒ හින්දා ඒගොල්ලෝ චුට්ටක් රසට කෑම හොයනවා. ඒකයි මං ඔය බටර් ලුණු වගේ දේවල් එකතු කරගන්නේ. ඒත් මගේ ඩොක්ටර් කියලා නම් තියෙන්නේ ලුණු එහෙම වැඩි එයාලට හොඳ නෑ කියලා තමයි. ඔයාලට පුළුවන් නම් ඒව අඩුවෙන් එකතු කරගන්න ඒක ගොඩක් හොඳයි. ඉතින් අපි මේ ඔක්කොම කලවම් කරලා මේක චුට්ටක් තැම්බෙන්න වහලා තියෙනවා. ඒ අතරතුරේ ඔයගොල්ලෝ භාවිතා කරන හාල් ටික අරගෙන හොඳින් සෝද ගන්න ඕනේ. මම නම් කීරි සම්බා තමයි පාවිච්චි කරන්නේ. මොකද මෙයාලා පුරුදු වෙලා ඉන්නේ කීරි සම්බා හාල් කන්න තමයි. හරි ඊට පස්සේ අපි මේකට ඒ හාල් ටික දානවා. අරක ටිකක් ඉතුරුණයින් පස්සේ තමයි අපි මේක දාන්නේ. ඒ කියන්නේ මස් ටිකත් එළවලු ටිකත් බාගට වගේ තැඹුණයින් පස්සේ තමයි අපි බත් එකතු කරගන්නේ. එතකොට මේක බුරියානි එකක් වගේ රසට එනවා. මෙයාලත් ආසාවෙන් කනවා. හරි අපි දැන් ගින්දර අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා වහලා තියෙනවා බත් එක හොඳට ඉදෙනකම්. මෙයාලට නම් බඩගිනි වෙලා වගේ ඔය බලාගෙන ඉන්නේ බඩගින්නේ. මම මේගොල්ලන්ට මේ බත් එක දෙන්නේ උදේ ආහාර වේලක් විදියට. ඒ වගේම ආයේ හවස වේලකුත් දෙනවා. ඊට අමතරව මෙයාලට මම යෝගට්, චීස් කෑල්ලක්, එහෙම නැත්නම් බිස්කට්, ඩොග් ෆුඩ් වගේ ඒවත් අමතර ආහාර වේල් විදියට ලබා දෙනවා. හරි අන්තිමටම තමයි අපි මුරුංග කොළ එකතු කරගන්නේ. මොකද මුරුංග කොළ ගොඩක් වෙලා තම්බන්න හොඳ නැති නිසා. ස්කයිලා පුතා වෙලා ඉන්නේ මුරුංග කොළ කන්නේ මගේ ළඟට. මෙයා ඔය කටට ගත්තට ඒක කන්නේ නැහැ. මෙයා විසික් කරනවා. හරි දැන් අපේ බත් එක හොඳට ඉදිලා තියෙන්නේ. අපි දැන් මේකට ඔය පේන විදිහට මුරුංග කොළ ටික එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන මූඩිය වහලා තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මගේ ප්‍රෙග්නන්ට් චිච්ච කෙනෙක් ඉන්නවනේ. මම එයාට දෙන්නේ ඔය ආහාර වේලම තමයි. අමතරව වෙන මුකුත් ආහාර වේලක් එයාට දෙන්නේ නැහැ. මොකද මේ ආහාර වේල හැම පෝෂණයක්ම අඩංගුයි කියලා මං හොඳටම දන්න නිසා. ඕගලන්ට මුරුංග කොළ වගේම මේ වෙනුවට භාවිතා කරන්න පුළුවන් තව මුකුණු වෙන්න කංකුම් වගේ කොළත් මම ඒවත් ඉඳලා හිටලා පාවිච්චි කරනවා. මේගොල්ලෝ ගොඩක් කැමති මුරුංග කොළත් එක්ක කන්න තමයි. මොකද මං කිව්වනේ මෙයාලා කෑමට හරි හොරයි කියලා. හරි දැන් අපි ඔය විදිහට බත් එක බෙදාගෙන මේගොල්ලන්ට කන්න දෙන්න යන්නේ. ඒ වගේම කියන්න ඕනේ මෙයාලට මස් කටු හොඳ නැහැ. ඕගොල්ලෝ මෙයාලට බත් එක අනනකොට අනිවාර්යයෙන්ම මස් කටු ටික වෙන් කරගන්න ඕනේ. මස් කටු ටික වෙන් කරගෙන ඔය අපි බෙදලා තියෙන වට්ටක්ක වගේ දේවල් තව ටිකක් පුංචි වට අනා ගන්න ඕනේ. මොකද මෙයාලා එළවලු කන්න කැමති නැහැ කියලා මම කිව්වනේ. ඔයගොල්ලෝ දන්නවනේ කොකස් ස්පැනියල් වගේ බ්‍රීඩ්ස් කොහොමද කියලා. මට වඩා හොඳට ඔයාලා දන්නව ඇතිනේ. ගෙදර ඔයගොල්ලෝ හදනවා නම් එයාලා කෑමට හරිම හොර ඉඩ් එකක් තමයි. මං කොකස් ස්පැනියල්ස් ලගනත් ඔයාලට වෙනමම වීඩියෝ එකකින් අරන් එන්නම්කෝ. ඒ තරම් දේවල් තියෙනවා එයාලා ගැන නම් කතා කරන්න. හරි ඔය විදිහට තමයි මගේ පපීස්ලට මම කෑම හදන්නේ. දැන් එයාලා කෑම කන වෙලාව.
ඉතින් මම ඔයාලට මතක් කරනවා මගේ Life with Doggies YouTube channel එක තවම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා. ඒ වගේම මගේ කලින් videos බලලා නැත්නම් ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. මම pregnant shih tzu කෙනෙක් නාවන විදිහ පවා කලින් videos වලදී ඔයාලට අරගෙන ආවා. ඒවත් අනිවාර්යයෙන්ම බලන්න. වගේම මගේ කලින් videos බලලා ඒවට comment කරපු, share කරපු, like කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ එකත් කොහොමද කියලා බලලා අනිවාර්යයෙන්ම මට comment එකක් දාන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා. අනිවාර්යයෙන්ම අපිත් සමග රැඳී සිටින්න. මේ ඔයාලගෙම Life with Doggies.